ඉතින් ඊළඟට බුදුරණන් වහන්සේ පෙන්නනවා මේ කාලාම සූත්‍රයේදී සකෝසෝ කාලා මාර්ය ශාවකෝ ආර්ය ශාවකයා වෛරී නැති සිතින් යුක්තව තරහ නැති සිතින් යුක්තව කිලිට නැති සිතින් යුක්තව විසුද්ධ සිතින් යුක්තව දාස දිට්ඨියක ධම්මේ චත්තාරෝ අස්සාස හතරක් වූ සැනසිලි ඔහු ලබනවා. ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකය ලබනවා වෛර නැති සිතින් තරහ නැති සිතින්. දැන් ඒ ආර්ය ශ්‍රාවක කියන්නේ කවුද එතකොට? අන්න ඒ කෙනා අර ඒ ආර්යත්වයට පාපු ශ්‍රාවක. ඒ කියන්නේ අන්න දැන් අර ඒ කෙනා කියන කරුණු එක් අදාළ නැහැ. ඊතර දැන් ඊතරන ප්‍රතිපදාව නම් අරයයි මෙයයි අරකයි මේකයි කියන කතාව වෙන්නේ නැහැ නේ කොහොමත් නේ. අරකක් කියලා පැනවෙන්නේ ඊතර වීමක් හම්බුනේ නැති වුණාට පස්සේ තමයි අරකත් හරි මේකත් හරි අරකත් ජලපෙනවා මේකත් ජලපෙනවා. ඇයි? ඊතරන ප්‍රතිපද හම්බුනේ නැති වුණාට පස්සේ තමන් ඉන්නවා තමන් ඉන්න නිසා අර ඔක්කොම ගැලපි යනවා නැත්නම් මොනවායින් හරි යනවා. බලන් ගියාම කියන කරුණු එක සම්පූර්ණයෙන් පරස්පරයි. නමුත් අර ඔක්ක ගැලපි ගැලපි යනවා. ඇයි මේ වෙන්නේ? මේ වෙන්නේ ඊතර ප්‍රතිපදාව හම්බුනේ නැති නිසා මයින්න දෙයක් හම්බුනා. දැන් ඊතරන ප්‍රතිපදාව හමුවාට පස්සේ මේ කිසිම විදියකින් මයින්ඩ් ඕනෙකමක් හම්බෙන්නේ නැහැ. කවුද මනින්නේ? කාටද මනින්නේ? මොකකටද මනින්නේ? ඒ කිසි දෙයක් එන්නේ නැහැ. ඒ කිසි දෙයක් හැම දෙයක්ම එන්නේ මොකක් එක්කද? ඉද්දැද්දි. ඉද්දැද්දි නම් එහෙනම් බාහිර අනිත් දේවල් බාහිර අනිත් දේවල් කියලා කියන්නේ ඊටක සම්පදායෙන් ඊළඟට පරම්පරාවෙන් විවිධ ක්‍රම වලින් එන දේවල් තියෙනවා. ඉතින් ඊවැකට ගැලපෙන දේවල් මේ එක එක අය මේ ඇත්තයි අරව බොරු කී කියා කියන. දැන් මේ සමාජය තියෙනව නේද? ඔන්න ඔය කරුණු එක එනකොට පින්වතුනි ඒ කාරණාවේදී නම් හරියට හොයාගන්න යමු වෙන්න වෙනවා. හොයන්න යමු වෙන්න වෙනවා. හොයන්න යමු වෙනකොට හරියකේදී ලැබෙන එකක් වෙන්න බෑ. බබ්බ රූපතාව වෙන්න බෑ. බබ්බ රූපතාව වෙන්න බෑ ලැබෙන එකක් වෙන්න බෑ. ඒක තියෙන දකින විදිහට ලැබෙන එකක් වෙන්නත් බෑ. අන්න අර විදිහට යමු වෙලා ඒකේ නා දැන් හොයනකොට අන්න ඒ ආර්ය ශ්‍රාවකෝ දැන් යාලට වෙන දේවල් තියෙනවද නැද්ද කියන කතා දෙකම නැහැ. හැබැයි නැත් තියනවා කියලා ඒවට යෑමකුත් නැහැ. දැන් අද තියෙන්නේ තියනවා කියලා වැරදි කියනවා නැත්නම් නැහැ කියලා. දැන් මේ දෙකම එන්නේ නැහැනේ. කියද්දි නැහැ කියන්නේ කියන්නේ. යන්නේ නැහැ ඒවට. හැබැයි නැහැ නෙමෙයි තියනවා නෙමෙයි. දැන් අද ඔක්කොම බලනවා. මේකත් හරි මේකත් හරි මේකත් ගැළපෙනවා අරකත් ගැළපෙනවා. මේ ගැළපෙන්නේ අනුශ්‍රවයට නෙමෙයිද? ඈ ඉතිකිරායේ මෙසේ ත්‍යයක කියන කාරණාව එක්ක නෙමෙයිද? ඊළඟට බබ්බ රූපතාව භව ස්වરૂපයක් එක්ක නෙමෙයිද? කල්පනා කරන ක්‍රමයක නෙමෙයි තරකයට හේතු වෙන නිසා නෙමෙයිද? ඊළඟට පිටක සම්පදාය නිසා නෙමෙයිද? පරම්පරාවෙන් ආපු නිසා නෙමෙයිද? ශ්‍රමණයන්ට ගරු කරන නිසා නෙමෙයිද? මේවත් එක්ක යනවනේ දැන්. හෝ මොලි ප්‍රඥාව කියනවත් ලැජ්ජයි ඒකට. කො මොලි බුද්ධියකෝ ඒකත් නෑ. ඒකත් නෑ. එච්චරට අඥානයි. එහෙම වෙන්න එපා. එතකොට දැන් බලන්න මෙන්න ආර්ය ශ්‍රාවකත් ඉරාවට පස්සේ දැන් ඕන්න ආපු කෙනා. දැන් කියන්නේ ඒ කෙනා ගැන. දැන් කලින් කිව්වේ එන්න ඕන කෙනාගේ විස්තරේනේ. දැන් ආපු කෙනා ගැන. එතකොට ආපු කෙනාන්න ඒ විදිහට ආර්ය ශ්‍රාවකේට අර කිසි දෙයක් ඉදෙන්නේ නැහැ. අර හතර බ්‍රහ්ම විහරණේ ජීවිතය ගත කරනවා. එතකොට ඒ හතර බ්‍රහ්ම විහරණේ කියන්නේ ආර්ය බුදුරණවහන්සේ පෙන්නපු ක්‍රමයක් එක්ක ඈ. ඒක දැන් මේ ඉදලා තේර ගාථා තුනදි ලස්සන හම්බ වෙනවා. බුදුරණවහන්සේ පෙන්නපු ක්‍රමයක් එක්ක කරනවා. අතු හතර බ්‍රහ්ම විහරණ වඩන එක නෙමෙයි. එතකොට දැන් එතකොට ඒ වඩන කාරණාවයි තවත් අර කට්ටියක මේ කට්ටියක කියලා විදියකින් වඩන්නේ. එහෙම නැතුව බුදුරණවහන්සේ පෙන්නපු දැන් නැමිලානේ තියෙන්නේ. දැන් ඒ එක විතරයි. දැන් ඊතරන ප්‍රතිපදාවක් එක්ක විතරයි. බුදු හතර බ්‍රහ්ම විහරණ අනිත්‍යයත් කරනවා. එතකොට ඒ අනිත්‍යය කරා කියලා හරියන්නේ නැහැ. ඒ විදිහට කළා හරියන්නේ නැහැ. ආර්ය ශාවකත්වයට යොමු වෙන්න ඕනේ. ඒ හිවීමත් එක්ක. එතකොට ඒක කරන්නේ කවුද? ඒක කරන්නේ හරියට කරන්නේ අඩුම සද්ධා මාත්‍රයක් ඇවිදිලා ඊළඟට ඒ විදිහට හරියටම කරන්න පුළුවන් වෙන්නේ කිරීමක් වෙන්නේ සෝතපන්න කෙනත් එක්ක අනිත්‍යයට වෙන්නේ හිවිල්ල. දර්ශනීය සවිසුද්ධිය සඳහා හොයන වැඩ පිළිලක් තියෙනවා. දැන් එහෙම කිනාට ඔන්න ඒ යොමු වෙච්ච කිනාට ආනිසංස හතරක් අස්වසිලි හතර අස්වසිලි හතර අස්වසිලි සචේ කෝබන අත්ති පරලෝකෝ. ඉතින් පරලෝකයක් තියෙනවනะ පරලෝකයක් තියෙනවා කියලා ඒකාන්තයෙන් බහැගන්න ගියහම මොකද වෙන්නේ? ඔන්න බලන්නකෝ. දැන් අපරණ තියෙන්නේ
දැන් මං ඇහුවොත් ඉන් පරලෝකෙ මොකද්ද කියලා අපි යන්නේ අනේ උත්තරනේ අඥාන කියන්නේ අඥානක මේ තරමක මහත හිත ආගන්න බෑ ඉතින් පරලෝකය තියෙනවනම් අති සුකර දුක්ඛානම් කම්මානම් පලං විපාක සැප දුක් කර්මලක් විපාක තියෙනවනම් දැන් අපට නම් නිකන් අපි මේ ගෙඩි පිටින් අපට පේනවා වගේ හරියට කියන්නේ අඥානකම එච්චර ප්‍රබලයි තියෙනවනම් දැන් ඒක ලෝකයේ එක වෙන පැත්තක් ඈ මේ පෙන්වන්නේ දැන් බුදුන් වහන්සේ ධර්මයත් එක්ක තාන මහං කායස වේදා පරම්මන්න සුද්ධති සංගල් ලෝකං උපජිස්සා එන සිදුවෙන එකක් තමයි මම කය බින්දලා ගියාට පස්සේ සුගති උපදිනේ. දැන් මේක ඒකාන්තයෙන් සිදුවෙනවා ඕම් ඈ. ඉතින් ඒකාන්ත සිදුවෙන්නේ ඒකාන්තයෙන් තියෙන්නේ පෙ. ඒකාන්තයෙන් නැද්ද? දෙකම කතාවනේ. අන්න මූලපරයය සූත්‍රය පැහැදිලි වෙනවා. ඒක එක ලෝක පිළිබඳව මාමඤ්ඤීසේකයට තියෙන්නේ. දැන් අපට මඤ්ඤණාව තියෙන නිසා යනවලු නැත්තම් වෙනවලු දැන් මේ ඒ වගේ ප්‍රශ්න වලට මට උත්තර නැහැ නිරුත්තරයි නිරුත්තර වෙලා ගොළු වෙලා අර මොනවද කාපු ඇටි කෙහෙල කාපු බුඩුව වගේ බලන් ඉන්න එකයි එන්නේ ඉතින් යම් කිසි විදිහකින් සුගතියක් තියෙනවා නම් අනන කය බිදී පරිලවක් තියෙනවා කය බිදී වෙනවද පස්සේ දැන් මේ කවුද මේ ආරසාවකිය ඒ ආරසාවක අස්සසිලි අපෝන් නම් හිතන්නේ ආරසාවකයට ඊළඟ ජීවිතේ සුගතිය යනවා අය කියලා ඒකාන්ත දිට්ඨියක් ඉතින් ඒකාන්ත දිට්ඨියක් තියෙන්නේ සුගතිය යනවා කියලා සුගතියක් කියන එකක් ඇත කියලා මෙතන තියෙන නිසානේ යාට තියෙන්නේ ඒකට එහෙනම් සක්කායදිට ප්‍රහාණය කළ නැහැනේ එහෙනම් සක්කායදිට ප්‍රහාණය කළ නැහැනේ ඒක තියෙනවා කිව්වා අයම් පටම මේක තමයි පළවෙනි අස්වැසිල්ල එයා ලබන සැනසිල්ල පළවෙනි සැනසිල්ල පරලෝකේ තියෙනවනම් ඈ තියෙනවනම් කර්ම විපාක තියෙනවනම් හොඳට තේරුම් ගන්න ඊළඟට නැත්තම් කියන එක ආයේ වැරදි ඈ ඊළඟට බලන්න ඊළඟ සචේකෝපන නත්ති පරලෝකෝ දැන් දෙපැත්තම මොන කතා කරනවද පරලෝකයක් නැත්තම් සැප දුක් විපාකත් නැත්තම් ඉදාහන් දිත්‍යව ධම්මේ අවේරං අභ්‍යාපජ්ජං අනීගං සුඛං අත්තානං පරිහරාමීති මම මෙන් දැම්මම ඒ සැපය පරිහරණය කරනවානේ මේක දෙවෙනි ආස්වාසිය දැන් තියනවයි නැයි දෙකම ගණිල්ලක් නැතුව තිබ්බත් මෙහෙම වෙනව නැතත් මෙහෙම වෙනව දැන් අපිට නම් නිකන් අපි දිව්‍ය ලෝකේ ඉඳලා බලලා ඇවිදින්න වගේ කර්ම විපාක වෙන හැන්නේ නිකන් අර මේ මැෂින් එකේ හැදිලා පේනවා වගේ නිකන් අපි තුල තියෙන අර හැඟි ධර්මයට ආවට පස්සේ ඒක පිළිගැනීම. ඒ පිළිගැනීම වෙනම කෝණයක්. ඒක වෙනම විදිහක්. ඒ කර්ම විපාක කියන එක කොහොමද අපිට අචින්තේ විසයක් නේ? දැන් අද බෞද්ධ සමාජයේ ගත්තට පස්සේ ඒව නිකන් අචින්තිය නෑ චින්තිය විශ්ේ වෙලා. ඒ කියන්නේ පිස්සු නේද? හිතන්නේ ගියාම පිස්සු වැදෙනවා කියලා බුදුරණවහන්සේ පෙන්ලා දිනවා නම් ඒව හිතපු අයව පිස්සු නේද? පිස්සු අමු පිස්සු. එන් අර කර්මී මෙහිම යනවලු මේ කර්මී මේ විපාක කියලා දෙනවා. අමු පිස්සු. බුදුරණවහන්සේ පෙන්නන්නේ පිස්සු කියලා අයට. හිතන්නේ පිස්සු වදිනවා. ඉතින් එහෙනම් එහෙම හිතලා කවුරුහරි කරුණු කියනවා නම් ඒකට පිස්සුනේ. ඇයි බුදුරණවහන්සේ පෙන්නලා දෙනවානේ එහෙම අර පිස්සු වදිනවා කියලා. ඉතින් හොඳට තේරුම් ගන්න කියන කරුණ. ඊළඟට තමයි දෙකයි දැන් අස්වැසිලි. තුන්වෙනි අස්වැසිලි. සචේකෝපන කරතෝ කරියති පාපං නක්ඛෝ පනාහං කසති යම් කිසි මේ පාප කර්මයක් තියෙනවනේ දැන් පාප කර්මයක් තියෙනවනේ අන්න කරියති පාප කර්ම කරන එක තියෙනවනේ නක්ඛෝ පනාහං කසති පාපං කියන්නේ මම මේ ඒ කියන්නේ පාප කර්ම කරන්නේ වද මම මට ඒ පුළුවන් චේතනාවක්වත් නැහැ කියන
ආර්ය ශ්‍රාවකයාට. දැන් අර විදිහට ආර්ය ශ්‍රාවකයාට. එහෙම චේතනාවක් අම්මට නෑ කියනවා. අකරොන්තෝ මං එහෙම කරන්නේත් නෑ කියන කෝපණ මම පාපකම් කුතෝ දුක්ඛ කෙසේනම් දුකක් ඉස්පස්ස ලබන්නේ? මේක තුන්වෙනි අස්වසිල්ල. සැනසිල්ල. එතකොට දැන් ඒව කරන්නේ නැත්නම් කොහොමද දුක් සහසල් ලබන්නේද? වෙන්නේ නෑ. චේතනාවක්වත් නෑ මේක. අන්න ඒක තමයි කර්යකාය සූත්‍රයේ පැහැදිලිවම පින්වද ලස්සන කාරණාවක් මේ මේ කියන්නේ පළල් සිතක් ඇති වුණාට පස්සේ පටු සිතක තිබිච්ච කාරණා විපාකයක් කොහේ විඳවන්නේද? ඉදෙන්නේ නෑ. පළල් සිත. එතනත් කර්යකාය සූත්‍රය පෙන්වන්නේ ආර්ය ශ්‍රාවකයා මෙන්න මේ හතර බ්‍රහ්ම කියන වැඩිමම පිළිවදන. පළල් සිත. ආර්ය ශ්‍රාවකයන් අර සද්ධා මාත්‍ර ඇති වෙලා ඒ ප්‍රතිපදාවෙන් ඇදිලා ධර්මයට බැහැගත්ත අය ඈ. එතකොට ඒ අයට අන්නර කරුණාවක්, ඒ කියන්නේ මේ පළල් සිතකට පටුනිතක දේවල් වෙන්නේ නෑ, ඒවා එන්නේ නෑ. කොහේනම් විපාක දෙන්නේද? එහෙමකක් වෙන්නේ නෑ. දැන් පළලවත් තියෙනවා. කවුද මං ඉන්න නිසා? මං ඉන්නේ ඇයි? අනේ බුදුරණවහන්සේගේ ධර්මයේ උණුසුමක්වත් නෙවෙයිනේ. බුදුරණවහන්සේගේ ධර්මයේ අංශු මාත උණුසුමක්වත් නෑ. නේද? උණුසුමක් වත් නෑ. ඒ කට්ටිය අමු අන්දබාල පුතජනේ. දරදේරුම් ගන්න. නෑ අසසරි තුනයි ඈ. හතරවෙනි එක සචේ කෝපන කරතෝ න කරියති පාපං. මේ පාප කර්ම කරන්න පාප කරන ඒවා කරන්නේ නැහැ. දැන් කලින් කරපු කරන පව් කර්ම පව් කෙරේද? ඉතින් ඒවා මට මම හිතන්නේ වට නැහැ කියලා කියන්නේ. දැන් මේ කියන්නේ පව් කර්ම නොකරනකොට අන්න ඉදාහං උභයන්තේව විසුද්ධානං අත්තාල පව් කර්ම කරන්නේ නැහැ. ඒකෝ දැන් උභයන්තේ විසුද්ධානං අත්තා දෙපැත්තෙම විසුද්ධයි. පව් කර්ම කිරෙල්ලකුත් නැහැ. ඊළඟට අර හොඳ දේවල් වෙනවනම් ඒකේ අර විදිහට වෙන්නේ දෙපැත්තෙම විසුද්ධයි හැබැයි. උභයන්තේ විසුද්ධං අත්තානං සමුපස්සං. දැන් අපිට තියෙන්නේ පව් කර්ම කරන්නේ නැහැ, පින් කර්මයක අරෙම නැහැ නේ. ඒකත් තව වෙනස් කරා. තියෙනවනම් මෙහෙමයි නැත්තම් මෙහෙමයි දෙකම කතා කරා. එතකොට තියෙනවා කියලා ලැගෙනීමක් එක නැහැ නේ. ආ දෙපැත්තම විසුද්ධයි. උභයන්තේ විසුද්ධං අත්තානං සමුපස්සං. දෙපැත්තම විසුද්ධ වෙලා. ඒක අපිට හම්බුණා මේ ළඟදිත් අපි කතා කරා ගොඩක් දේශනා තුර තියෙනවා මේ ළඟදි කතා කරා මහා යෝ සූත්‍රයේදී සීලබ්බතං වාපි පහය සබ්බං කම්මංච සාවජ්ජ අනවජ්ජ මීතං සුද්ධින් අසුද්ධින්ති අපත්‍යානෝ සුද්ධින් අසුද්ධින්ති අපත්‍යාන විරතෝචරං සම්තිමනුග්ගහය. එතකොට දැන් එතන පැහැදිලි කරනවා මේ කර්ම සාවජ්ජ අනවජ්ජ දෙකම ඉක්මවල දෙපැත්තම නිසුද්ධයි. විසුද්ධිය කියලා අල්ලගෙනත් නැහැ. සම්සිය සම්සිද්ධිම අල්ලගෙනත් නැහැ. ඒක ඔබට මේ දේශනාව අහන්න පුළුවන්. එතකොට දැන් මෙන්න මේක කියනවා හතරවෙනි අස්වැසිල්ල. දෙපැත්තම නිදහස්. අස්වැසිලි හතරක් යාට තියෙනවා. සකෝසෝ කාලාම අරිය ශාවකෝ එවං අවේල චිත්තෝ එවං අබ්භ්‍යාපද චිත්තෝ එවං අසංකිලිත චිත්තෝ මේ විදිහට කාලාමේ ඥාන ශාවකයා වෛර නැති සිතින් තරහ නැති සිතින් කිලිත් නැති සිතින් විසුද්ධ සිතින් යුක්තව දිට දැහැමීම මෙන්න මේ ආනිසංස සත්තාර වානිසංස මේ ආනිසංස හතර ලැබෙනවා. අස්වැසිලි හතර ලැබෙනවා. ඒව මේකම් භගවා ඒව මේකම් සුගතෝ ස්වාමිනේක හිමමයි ස්වාමිනේක හිමමයි සකෝසෝ බන්දේ අරිය ශාවකෝ එවං අවේල චිත්තෝ එවං අබ්භ්‍යාපද චිත්තෝ එවං අසංකල්ප චිත්තෝ එවං විසුද්ධ චිත්තෝ තාස දිත්තේව ධම්ම චත්තාරෝ ආස්වාස අධිගතං honti. ඔය විදිහටම බික් ස්වාමීන් අරිය ශාවකයෙක් මෛර නැති සිතින් තරහ නැති සිතින් කෙලෙස් නැති සිතින් පිරිසු සිතින් යුක්ත වෙද්දී ඔය අස්වැසිලි හතර ලැබෙනවා නේන්න. අතිප කෝපන පරලෝකයක් තියෙනවා නම් අති පරලෝකෝ අති සුඛ සැප දුක් විපාක තියෙනවා නම් තාන මෙතන තාන මහ මම අනිවාර්යෙන් කය බිඳ සුගතිය තමයි යන්නේ තියෙනවා නම් ඈ ඒක පරිවිනස් ඇසිල්ල. ඉතින් පරලෝවන් නැත්නම් නත් සුඛට දුක්ඛං කම්මානං කර්ම විපාකක් නැත්නම් ඉතින් මම මේ විදිහ හැමීම නිදුකින් ආත්මේ පරිහරණය කරන එක ඇත්ත. ඊළඟට යම් කිසි දෙයකින් මේ පාප කර්ම කරණේවා තියෙනවද? ඒ අදුම තරම හිතන්නේවත් නැහැ. ඉතින් එහෙම අකරන්තෝ කරන්නේ නැති තැනදී කොහෙන්නම්
දුකක් ස්පර්ශ වෙන දෙක තුන්වෙනි අසසිල්ල. ඉතින් මේ පාප කර්ම නොකරද්දී ඒ වගේම මේ උභයන්තේව දෙපැත්තෙම සිසුද්ද වෙලා තියෙද්දී ලැබෙන ආනිස අන්න එක ඒක සම්මාර්ථ වෙනකොට මේක හතරවෙනි ආනිසංස අසසිල්ල ලැබෙනවා. සකෝසෝ බහන්ති ආර්ය ශාවකෝ එවං අවේර චිත්තෝ එවං අභ්‍යාපචිත්තෝ මෙන්න මේ අවෛරී තරහණට සිතින් යුක්තව පිිරිසු සිතින් යුක්තව ආර්ය ශාවකයා ඔය අස්සසින් හතර විරුද්ධ හැමි ලැබනවා තමයි ස්වාමීන් කියලා කාලාමවරු කියනවා. කියලා පැහැදිලි කරනවා අභික්ඛන්තම් බන්තේ අභික්ඛන්තම් බන්ති ස්වාමීන් ආචාර්යයන් අච්චාරියම් බන්තේ අභූතම් බන්තේ අභික්ඛන්ත සුන්දරයි. යටට හරෝපදයක් උඩට හැරෙවෝ වගේ මම මූලාව උයකට පාද පෙන්නවා වගේ ඇස් ඇති කෙනෙකුට අන්ධකාරයට එළිය දැල්වුවා වගේ නොයේ කාකාරයෙන් බුදුරණවහන්සේ පෙන්වා දුන ධර්ම පරියය මුල් කරගෙන මම භාග්‍යතුන් වහන්සේ ධර්මයත් විකු සංගය සරණ යනවා අපි උපාසකයෝ හැටියට අද පටන් දරා ගන්නාසේක වගේilla සිටියා. ඔන්න තෙරුවන් සරණ කිය විදිය. ආදනං නියගං ඔහේ අර ගිරව් ටිකකට තෙරුවන් සරණ යවන්න පුළුවන් හා සමානයි ඔක්කොම. කලාතුරකින් ඉන්නේ එහෙම තියයි. ගිරව් يعني කතා කරන්න පුළුවන් ගිරව් ඉන්නේ ගිරව් අර ඊළඟට මේ සැලලිමින් ඉන්නේ මෙහෙම කතා කරන්න පුළුවන් බුද්ධං සරණං ගච්ඡාමි කියනකට සනුත් උඩ උරු ගන්න පුළුවන්. මෙන්න මේ જાතියක් නේද ඉන්නේ. ඒකනේ වැඩේ තියෙන්නේ. එවැනි જાතියක් බුද්ධං සරණං ගච්ඡාමි කියලා තියෙන්නේ. එහෙම නොවෙන්නට ඕනේ මේ විසක් විචක්ෂණ සීලයේ කියන්නට ඕනේ. මම ඔබට අර මුලින් පැහැදිලි කරපු ටිකත් එක්ක බලන්න. ඔබ ඔබට දැන් ඔබට මේ සමාජයේ සාධාරණ ප්‍රශ්නයක් එන්නේ නැද්ද? එන්නේ නැත්නම් ඔබ එච්චර මෝඩයි. ඔබ එච්චරම අන්ධයි. ඇයි? ඉතින් මේක එක්කම එක එක ඉදිරි කියනවා. එක එක විග්‍රහ කියනවා. ඔන්න ඔතෙන්ද යන්න එපා පින්වතුනි. යන්න නැතුව මේ හිතන්න. නු බොඩි බොඩි මොලයක් ඇති කරගන්න. මේ මේ මොලේ කලඳක් කර ඇති කරගන්න. නැත්නම් බලන්න ඔබේ මොලේ තියෙන්නේ වෙන කොහොමද කියලා. එච්චරට පින්වතුනි මේ ලෝකය අඥාන අඥාන ලෝකයාකට මේ ධර්මයේ මොකද්ද කියලා හරි කාරණා හොයන්නත් හැකියාවක් නැති තැනදී කෙසේනම් පින්වතුනි ඒ බුදුරණවහන්සේ ගැඹුරු ධර්මයට යමු වෙන්නේද? ඒ නිසා ඔබ හොඳට කල්පනා කරලා බලන්න මේ ලෝකයේ බුදුරණවහන්සේ ඇදහිල්ලක් නෙමෙයි කියලා දුන්නේ. මේ ලෝකයේ බුදුරණවහන්සේ අන්ධ කිරිල්ලක් නෙමෙයි කියලා දුන්නේ. මේ ලෝකයේ බුදුරණවහන්සේ හිතිල්ලක් කියලා දුන්නේ. හිතලා හිතන්න ඕන දෙයක් තිබුණ තැනට යමු නාර පස්සේ Tamanta හිතන්න අයිති නැතිලා යනවා. මොකද හිතන්න ඕන දෙයක් තියෙන නිසා හිතන්න. අන්න ඒක හොඳට තේරුම් ගන්න. එතකොට Tamanta හිතීම අයිතියක් නැහැ. එතෙක් Tamanta හිතීම අයිතියක් තියෙනවා. හිතන්න ඕන තැන උපදින ත අපට හිතන්න ඕන දෙයක් නිවැරදිව ඇහෙන තාක්කල් Tamanta හිතන්න අයිතියක් තියෙනවා. මොකද අපි එතනින් අපිට හොයාගන්න එකක් තියෙනවා. නිවැරදි කාරණාව. ඊට පස්සේ හරිනේ හම්ුණාට පස්සේ එතනදී අපට හොයන්න දෙයක් නැහැ. ඒ කියලා දෙන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්න. මේ හිතන්න තියෙන්නේ. අද අපි ගොඩක් වෙලාවට කරන්නේ කියලා දෙන්න කාරණාවේ හොයන්න යනවා. අනේ හොයන කාරණා ඔක්කොම පිළිගන්න. හොයන්න ඕන කාරණා ඔක්කොම පිළිගන්න. අන්ධකමේ උපරිම නැද්ද? අන්ධකමේ උපරිමයි. හොයන්න තියෙන කාරණා ඔක්කොම පිළිගන්නවා. කියලා දෙන කාරණාව හොයනවා. ඒ කියන්නේ ඒක ගලපල බලන්න යනවා. ඒක සද්ධාරුචි අනුසව ආකාර පරිසක්ක දිටිනිඥානක් අන්දේ ගැලපෙන්නේ නැහැ. එහෙම ගැලපෙන්නේ නැති දහමක් ඒක. එහෙම ගැලපෙන දහමක් නම් බබ්බ රූපතාව වෙලාන්නේ. එහෙම ගැලපෙන දහමක් නම් දිටි නිඥානක් හන්දි වෙලාන්නේ. එහෙම ගැලපෙන දහමක් නම් ආකාර පරිත්‍යක් එක්ක වෙලාන්නේ. එහෙම ගැලපෙන දහමක් නෙමෙයි. ඊතරොණ දහමක්. ඉතින් ඔන්න ඔය න්‍යාය ඔය සිද්ධාන්ත ඔබ හොයන්න හැම තැනම බලන්න හැම දහම් පරියායකම බලන්න අරයා කියන එක හරි මෙයා කියන එක වැරදි මෙයා කියන එක හරි මේ නිදානේ මේ අපට දැන් උදා වෙලා තියෙන කාලාමරුන්ගේ මේක එක බලන්නකෝ මේක එක බලලා කතා කරන්නකෝ සුහදශීලී වෙන්නකෝ ඒ කතාවත් එක්ක මේ යම් කිසි කෙනෙක් අරක වැරදි මේක හරි කියලා මේකම පිළිගන්න කියන තැනදී හැබැයි යොමු වෙන කලින් ඈ යොමු වෙච්ච කෙනාට ඒක අදාළ නැහැ මොකද යාට යොමු වෙලා ඉන්නේ
යා ඒක කරුණු හොයන්න යන. එතකොට යාව මෙහෙම වෙන එක වෙන එක. ඒක මේ වගේ. කැලේ ඉන්න අලි ටික කැලේට ඕන විදිහටයි කැලේ අලි ටික ඉන්නේ. අපට ඕන විදිහට කැලේ අලි ඉන්නේ නැහැ. හැබැයි කැලේ අලියේ අල්ලගෙන ආවට පස්සේ උට ඕන විදිහට ඉන්න දෙන්න බෑ. කැලේ අලියේ අල්ලගෙන ආවට පස්සේ අලියට ඕන විදිහ නෙමෙයි ඉන්න දෙන්නේ. අපට ඕන විදිහට අලිය හදා ගන්න ඕනේ. නැත හදා ගන්නට ඕනේ. උට ඕන විදිහට ඉන්න දෙන්න බෑ ඊට පස්සේ. හැබැයි ඌ කවදාවත් දැන් ඇත්තරම මේ රාජකීය හස්තීන් තමයි ගැලපෙන්නේ අර හොයන ගතිය. එයාලා යාලට ඕනද? එයාලා කාගවත් දෙක ගැටත් වෙලා නැහැ. ගැටත් වෙන්නේ හික්මෙන් නැයි නේද? අනිත් කෙනෙක්ටත් වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. අපි යම්කි තව උපමාවක් කියන්නේ. අපි යම්කිරි ආයතනයකට බැඳෙන්නේ නැතුව තියෙද්දි අපි රස්සා හොයන්නේ. හස්සා හොයන්නේ නම් අපට ගැලපෙන දස්සාවක් අපි හොයාගන්නේ. හස්සා වුණොත් අපි කාටවත් දෙයක් නැහැ එතකොට. අපි අපට ගැලපෙන හොයන්නේ. අපට තව කෙනෙක් කියන එක ගැලපෙනත වෙන එක නෙවෙයි. ඒක ගැලපෙනත වෙන එක නෙවෙයි. ඒක අපට අයිතියක් තියෙනවා. හැබැයි අපි ආයතන බඳුනට පස්සේ අපට ඕන විදිහට ආයතන ඉන්න බෑ. එතකොට අපි ඒ ආයතනයේ ඕන විදිහට ඉන්නට ඕනේ. මේ වෙනස තේරුම් ගන්න. ඒ වගේ තමයි මේ ධර්මයේත. අපි අද ගොඩක් වෙලාවට ආයතන ඔක්කොටම ඕන විදිහට අපි ඉන්නවා. වගේ වැඩක් ඉන්දියන්නේ. ඒක කොට්ටාසිය. අර කිත් හරි ඒ මේකෙත් හරි දැන් ඉතින් මේ හරි ආරවුලක් එතකොට. එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ කාලම සූත්‍රයෙන් ඔබ ගත යුතු කාරණාව ගන්න. ඔබ හිතන්න, ඔබ කල්පනා කරන්න. හැබැයි ශ්‍රද්ධාව ආපු කෙනාට අද්දා මාත්‍රේ තියෙනවන වැරහැලි ඉවත් කළා. යාට වෙනම චින්තනයක් තියෙනවා. ඒ කාරණාව ඒක වෙනම යා හිතන්න ඕනේ. එහෙම හැබැයි ශ්‍රද්ධා මාත්‍රේ තියෙනවා කියලා කෙනෙක් හැවටලා ඉන්නවනේ. යා උපරිම අන්ද බාල පුතත් ජනයි. ඒක හොඳට තේරුම් ගන්න. ඉතින් ඒක නිසා අපි දැන් තාමත් අපි ශ්‍රද්ධාව තියෙනවා කියලා හිතාගෙන වෙන වෙන දේවල් ඉගෙන ගන්නවා නම් වෙන වෙන අයගේ දේවල් අධ්‍යයනය කරනවා නම් ශ්‍රද්ධා මාත්‍රයකුත් නැහැ. ඒ වගේම ඒ කිනාට පින්වතුනි, ඒ කියන්නේ පරස්පර විරෝධී අදහසක් නේ. ඒ කිනාට ශ්‍රද්ධා මාත්‍රයකුත් නැහැ. අඩුම යාට හොයන්න ඕන කියලා හැඟීමකුත් නැහැ. අන්ධ බාල පුතඥයි. අමු පුතඥයි. ඔතෙන්ද සම්බන්ධ වෙන්න එපා. ඒ නිසා ඔබ නිවැරදිව ඔබ චින්තනයට ඉඩ දෙන්න, සත්‍යවාදී වෙන්න, දර්ශනවාදී වෙන්න උත්සාහ කරන්න. ඒ සඳහා ඔබට මේ කාලාම සූත්‍ර විග්‍රහයත් උපකාරයක්ම වේවා කියලා අදිස්ථානයක් ඇති කරගන්න.